ආයුබෝවන්. අදත් සුරංගන කතා රැඟුම් නරඹන්නට අප සමග එක් වූ නිසා සුරංගන කතා කරලිය වෙනුවෙන් ඔබ අප සාදරයෙන් පිළිගන්නවා. අද අප රඟ දක්වන කතාව කයිල් කියලා ළමයෙක් ගැනයි. ඔහුට පවුලේ හා මිතුරන්ගේ අගේ වැටුණේ පිසාචයෙකුගේ නපුරුකම් නිසාත් මිතුරියකගේ ඉවසීම නිසාත් ඔහුට ලැබුණු පුදුම ගුරුවරිය නිසාත්ය. එනම් හිම කුමරිය. එකල හිටියා විශ්වයේ සැරිසරන නපුරු පිසාචී. ඔහුගේ එකම විනෝදය අසරණීන්ට දුක් කරදර ගෙනීමයි. මේ පිසාචයා විශ්වයේ සැරිසරමින් ඔහුගේ විනෝදය ලබා ගන්නට නොඑක් නොඑක් උපකරණ සැරසුම් කළා. එක් දවසක් ඔහු අපේ වායුගෝලයට ඇතුල් වුණා. ලෝකවත් ඇද්ද දන්න මාව විනෝද කරන්න පුළුවන් අය කෝ බලමු. එදින සරත් සමයයි. මේ නපුරාගේ දිනිතට අසු වුණා ඉතාමත් සුහද මිතුරන් දෙදෙනෙක්. ගඩා ගඩා මොකද කයි මම නැග්ග වහලට මෙහෙ එන්නේ නැද්ද ඔය මම ආවා පුළුවන් නම් අල්ලන්න බැරි වුණා අහෙල්ලුවා ගඩා මල්ලද හරි ලස්සනයි ඒ තරමල් නම් මැලවිලා ඕමයි වතුරු නැතුව වගේ අපි වතුරු දාමු මේ මොකද්ද මේ මගෙන් තෑග්ගක් ඔයාට ඔයා කැමතිද හරිම ලස්සනයි මම මේක පළඳින්නම් දෙන්න මම පළඳන්න ඔය හරි හිතවත් අය ඔය නපුරු නෑ අනිත් අය වගේ කවුදක්වත් නපුරක් නෑ මගෙන් ඔයා මගේ මිතුරියනේ ඒදා කයිල් දැන් පාඩම මම ඉස්සෙල්ලා නෑනේ මම ඉස්සෙල්ලා එන්න එන්න දැන් ඇති දැන් ඇති දැන් පාඩම පෙරලන්න හොඳයි ආච්චි දුව හොඳ දුව වගේ ඔය පාඩම ඔයා කියවන්න සීත ඍතුව සීත ඍතුව ඔව් සීත ඍතුවේදී හිම වැටෙනවා ජල වාෂ්ප මිදිලා ඒ මිදුන ජල වාෂ්ප පොළවට වැටෙනවා හිම දිය වෙලා දිය උන හිම නැවත කැටි වෙලා අයිස් කැට හැදෙනවා ඔය ජනේලේ ඇරියාම හීතල හුළඟ ඇතුළට එනවා කයිල් ආ මට සමාවෙන්න මම කල්පනා කළේ ග්‍රීස්ම ඍතුවේදී නිමැස්සු සීත ඍතුවේදී හිම කැට ආච්චි කොයි ඍතුවේද වැඩියෙන් කැමති මම කැමති ඔක්කොටම සීතල කාලේ සීතල උලන් මං ආස සරත් කාලෙට පීනන්නත් පුළුවන් උදේ කාලෙත් දිගයිනේ ඒ වුණාට සීත ඍතුවේදී අයිස් උඩ ලිස්සන්නත් පුළුවන් දන්නවද මේ ඍතු වෙනස් වීමට තව කරුණක් තියෙනවා සෙල්ලමට වඩා ග්‍රීස්මේදී හිරු සෑම දේම උණුසුම් කරනවා සරත් කාලෙදි ගොයන් කිරිවද්දන් ආන්න එහෙමයි සීත ඍතුවේදී හිම වැටිලා පොළොවට වතුර දෙන වසන්තය අනබෙරයක් ලොව සැම අවදි කරන නැවතත් සියලු කටයුතු අරඹන්නේ
මේ ඍතු නැත්තම් මේ මැසන්ට මුළු අවුරුද්දෙම වැඩ කරන්න වෙනවා. ආච්චි. ඇයි මේ හිමට කියන්නේ සුදු මී මැස්ස කියලා? එහෙම කිව්වේ හිම එක්රොක් වෙනකොට මී මැසි පොඩි වගේ ඉන්න. සුදු මී මැස්සන්ගෙත් මී මැසි කුමරියෝ ඉන්නවද? ඔව්. ඇත්තම ඔව්. ඈ තමයි හිම කුමරිය. ඈ මොන විදිහ කෙනෙක්ද? යානම් පුදුම ගුප්ත කෙනෙක්. හරිම ලස්සනයි. හිත සීතල හිම කැටයක් වගේ. මම දැක්කොත් අල්ලගන්නවා. ආ ඒක හරි නේ. ඒක හොඳ වැඩක් නෙමේ. ගඩ හරි. හිම කුමරිය සෝබාදාමේ සැලැස්ම. වෙනස් කළ යුතු නෑ. දැන් කාටද කේක් ඕනේ? මට. මට. ආච්චි අපි වලුඩට ගිහින් කන්න. එළියේ සීතලයි නේද? අපි හිම කුමරිය බලන්න යනවා. ඌ එළියේ හිම ඉන්නවා අපි හොයාගන්න. හැබැයි වැඩි වෙලා නොඉඳ ඉක්මනට එන්න ඕනේ. තේරුණාද දරුවනි? අපි පොරොන්දු වෙනවා. මට කෑලි දෙකක් ඕනේ. ආ. ඒ මිතුරන් දෙදෙනා හීනකින්වත් හිතුවේ නැහැ මේ නපුරු පිසාචයා ඔහුගේ මායා කඩපත කුඩු කර ඔවුන්ගේ නිවස මත හලා ඔවුන්ගේ ජීවිත මොහොතින් මුළුමනින්ම අවුල් කරන්න යන බව. සත්‍ය කරන්න එපා හිමින් එන්න. ඒඩා. හිම කුමරියක් ඉන්නෝ නම් ඇයි මේ ලෝකේ බලන් ඉන්නේ නැත්තේ? එනව ඇති. මම හිතනවා අපි මොනාහරි දෙයක් හොඳටම විශ්වාස කරනවා නම් ඒක ඉෂ්ට වෙනවා. හොඳයි. ඒක හරි. අතුන් ටික බලන් ඉමු. ඉස්සෙල්ල දුටු කෙනා. දිනු. හොඳද? හොඳයි. මේ නපුරු පිසාචයා ඒ මායා කැඩපත කුඩු කළා දහස් ගණන් දිලිසෙන කුඩා කැබලිවලට හරියට හිම පතුරු වගේ. කවරෙකුගේ හෝ ඇඟෙහි මේන් කැබැල්ලක් ඇනුනහම ඔහු දකින්නේ ඔහුගේ හිතවතුන්ගේ නරකමයි. ඔහු මෙතෙක් ඇසුරු කළ සියල්ලන් ඔහුට එපා වෙනවා. නැටෙනවා. මේ බලන්න. හරි පුදුමයි ගඩා. ඒව ඔයා ළඟටමයි වැටෙන්නේ. ඔයා හිම වලට බයද? මෙහෙනෝ බලු හිම පතුරක් දිහා මේ කාචෙන්. එනවා. පේනවද ඒකේ ලස්සන? ඔය මල් වලට වඩා ලස්සනයි. හිමකට හරි හැඩයි. ඇයි ඒව ඉක්මනට දිය වෙන්නේ? මම තවමත් රෝස මල් වලට කැමතියි. රෝස මල් ගඳයි. සතුත් පිළිලා. ඒ උනාට ඒව ලස්සනයිනේ. ආච්චි කියනවා මේ ලෝකේ හැම දෙයකම මොකක් හරි අඩුවක් තියනවලු. ඒ නිසා ඒකේ අගය. ඒ නෑකි මහල් මොනවද දන්නේ? මේ ලෝකේ හැම දෙයක්ම අඩුවක් නැතුව තියෙන්න ඕනේ. ඒකයි ලෝකේ වරද. මමට ඔයාව තේරෙන්නේ නෑ කයි. හිටපු හැටියෙම ඔයාට හොඳක් පේන කිසිම දෙයක් නැති වෙලා. ඒකට අකමැති නම් මෙතනින් යන එකයි තියෙන්නේ. හොඳයි මං යන්න. අපි හිම කුමාරිය වෙන දවසක හම්බ වෙමු. එහෙම නේද? ගඩා! අයියෝ ඔය තරම් මොට්ට! ඔය හිම කුමාරි කියන්නේ කාගේද දවල් ලීනක්? ඔයාට තේරෙන්නේ නැද්ද? ඔහ ඔක්කොම බොරු. හිම තමයි කැටි ගැහුණු වතුර. බිමට වැටෙන හිම කැට එච්චරයි. හිම කුමාරි කියලා කෙනෙක් නැහැ. මම කියනවා හිම කුමාරි කියලා කෙනෙක් නැහැ කියලා. ආච්චි! අනේ ආච්චි!
කායිල්ට සිහි ඇවිත් ඇහැරිලා බැලුවාම තුටුදී ඔහුට අදහන්නක් බැරුව ගියා. ඔහු ඉදිරියේ බැබලෙන අයිස් වලින් සැදුණු රූමත් තරුණියක් ඔහු දෙස බලා සිටියා. ඈ පැමිණ සිටියේ කායිල්ව බේරගන්න අර නපුරු පිසාචයාගේ සාපයෙන්. ඔබ කවුරුද? මම හිම කුමරිය. හිම කුමරිය? ඇයි ඔබ මිතුරිය ලව ගත්තේ? මම මිතුරිය ලව ගත්තේ නෑ. මේක බොරු මායාවක්. මායාවක්. බොරු මායාවක්. මාත් එක්ක ඉක්මනට කායිල්. කොහෙද මාව ගෙනියන්න හදන්නේ? මගේ මාලිගයට. එපා. ඔබ බොහෝ දේවල් ඉගෙන ගන්න කියනවා කායිල්. ඇයි? ඇයි දු මොකද උනේ? කායිල්. විශ්වාස කරනවද මට හරි සීතල ඔතනේ බෙන්න එපා ඉඳ ගන්න සීතලට ගල් වෙයි මෙන්න මේක පෙරව ගන්න එතකොට ඔබට සීත නැහැ ඔබ කොහොමද මෙච්චර ලස්සන ඒක නෑ සීතු ප්‍රශ්නයක් මට හරි සීතයි මොයිස්ලා නිදා ගන්න ඔබ මට වැඩිය ලඟ වෙන්න එපා සීතලට ගල් වෙයි අපි මාලිගෙට යමු ඉක්මන් කරලා ඇතුලේ ඇයි මෙච්චර සීත? මේ මාලිගයේ අතර තියෙන මොනෙන්ද? අයිස් වලින් මේක සීත ඍතුවේ රාජධානිය. ඕ ආලන්නේ පාකයිල්. සෑම තීම මිදිලද? සෑම විටම. මගේ සොහිරිය නැති විට. ඈ තමයි ග්‍රීෂ්ම ඍතුවේ කුමරිය. ඈට ඕනේ කරන්නේ මේ මාලිගයේ දොරටු දිය කරලා දාන්න. ඈට එක විනෝදයක්. මේට වැඩිය මිනිස්සු වෙන්නේ නැහැ කායි මෙන්න මේ බොන්න එතකොට ඔබට සීට් දැනෙන්නේ නැති වෙයි ඒක හරි මට දැන් සීට් දැනෙන්නේ නැහැ ඒ මොකද අවරෝරා බෝරි එලිස් ඔබලු කියන්නේ උතුරු එලි කියලා ඒක මෙහෙද තියෙන්නේ මෙහි උපත. එහෙමද? මෙහි නියම තැන. මිතුරන් නෑ මට කරදර කරන්න. මට ඕනේ දෙයක් කළ හැකි. මට ඕනේ මෙහි නවතින්න. හිම කුමරිය. මේ ප්‍රදේශ ගැන සියල්ල මට කියන්න. මට දැන් හරි මහන්සි. අර නපුරගේ වීදුරු කුඩු කා වැටිලා ඔබට ඉක්මනට සනීප වෙයි. කයිල්ට නිින්ද ගියා හිම කුමරියගේ පාමුල. ඇය අයිස් වලින් සැදුනා වගේ නෙමෙයි ඔහුට පෙනෙන්නේ. ඔහුට කිසිදයක් ඇති වුණේ නැහැ. ඔහුට පෙනුනේ මේ කිසිවකවත් අඩුවක් නැතිසේය. හිම කුමරියට ටික කාලයයි තිබුණේ කයිල්ව සාපෙන් මුදාගෙන ආදරය ගැන පහදන්න. අඬන්නේ පදඩ. මුළු නගරෙම කායිල්ව හොයනවා. අපි විශ්වාසය ඇති කරගන්න ඕනේ. ඔහු ඉක්මනින් හොයාගන්නේ කියලා. මට නිතරම හිතෙනවා. එයා කොහේ හරි ඉන්නවා කියලා. මාව යට ඕනේ. මට හිතෙනවා මට විතරයි එයා හොයන්න පුළුවන්. අපිට වෙන කරන්න දෙයක් නෑ නේද? මම තේ බොන්න මුකුත් ගේන්න
ආච්චිගේ කැමැත්තට විරුද්ධව ගඩා පිට වුණා කයිල්ව හොයන්න. ඇයට හොඳටම විශ්වාසයි ඇගේ සුහද මිතුරාව සෙවීමට හැක්කේ ඇයට පමණක් බව. ඔහුව සොයාගෙන කැලේ ඈතට ඈතට ගියා. ගඩාගේ හිතේ විශ්වාසයක් තිබුණා කයිල් ගැන ආරංචියක් දන්න කෙනෙක් හමු වෙයි කියලා. මට සමා වෙන්න. ඇයි මොකද ඔබ බය වුනේ? ඔය කතා කරන්නේ මටද පයින් ගස? එහෙම නැතුව මට කතා කරන්න වෙන කවුරුවත් අවට පේනවද? මට කියන්න පයින් ගස. ඔබ මෙතෙන්ට ඇවිත් හුඟක් කල් වෙනවද? මේ අහන්න දරුවා පයින් ගස් කවදත් කොළ පැහැයයි. සීත කාලේ ග්‍රීස්ම ඉර්තුවයි අපට දෙකම එක වගේ. මම කවදත් ඉන්නේ මෙතනයි. ඔබ බොහෝ දේ දන්නව ඇති නේද? මම දුටු බොහෝ දේ තියෙනවා දරුවා. ඒවා ඇහුවොත් ඔබ හුඟාක්ම පුදුම වෙහෙවි. මට කියන්න පයින් ගස. ඔබ දැකලා හරි අහලා හරි තියනවද ළමයේ ගැන නම කායි? ඔහු අතර මං වුණානේ. හැමෝම කියන ඔහු මැරිලාලු. මට හරියට කියන්න බෑ. මගේ මුල් නිසා හැරිලා බලන්නත් බෑ. මට මුවා වෙලා ගියාද දන්නේ නැහැ. දරුවා, ඌ තවමත් ජීවතුන් අතර මං ඔහු හොයාගන්න ඕනේ. ඇයි ඔබ සරත්සමය කුමරියගෙන් අහන්නේ නැත්තේ? සරත්සමය කුමරිය? ඔව්. ඇය ඉන්නේ කුඩා ගේක කැලේ මැද්දේ. මං ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා? ඔබේ හිතේ ඉවසීමක් විශ්වාසයක් තියෙනවා නම් හමු වේවි. සද්ද කරන්න එපා. ඇයි ඔබ ආවේ? මගේ නම ගර්ඩා. මම හොයන්නේ මගේ මිතුර කයිල්. එයා අතර දාන් වුණා හිමි. ඔය ඇත්තද? එන්න ඇතුළට. කියන්න ඔක්කොම විස්තරේ. නැවතිලා යන්න බැරිය? අනේ මට නවතින්න බෑ. මට හොයා ගන්න ඕනේ කයිල්ව. අර පයින් ගස කිව්වා බොදව කරයි කියලා. බොදව කරන්නම්. ඒත් ඔය සීතලේ එළියේ ඉන්න පුළුවනිද? එන්න ඇතුළට. මේ හැමදාම සරත් තීරතෝද? ඔව් හැමදාම. එන්න මේ සලු ඕනේ නෑ මිහාට. මගේ සොහොයුරියට නම් අවශ්‍ය වෙයි. එයාට කවුරුත් කියන්නේ හිම කුමරිය කියලා. හිම කුමරිය වාගේ සොහොයුරියද? නැතුව එයා තමයි පවුල සීත සොහොයුරිය. මට ඕනේ මල් පිපෙන්න කුරුළු නාදී. ළමයි හිමාවෙන හඳ හැම සරත් කාලෙම. මගේ රෝස මල් වලට කතා කළාද? ඔබ කතා කරනවද මල් වලට? මම කතා කරන හැම දෙයක් සමග විශේෂයෙන් රෝස මල්. ඒගොල්ලන්ට ආදරෙන් කතා කරන්න ඕනේ. ආයි බුවන් රෝස. එයත් කැමතිද රෝස මල් වලට? එහෙමයි. අපි ආසම මල් රෝස. පූසගේ ලස්සන සරත් කුමරිය වත්තේ රෝස මල් සේරම අතුරු දහන් කළා. ගර්ඩාට කායිල් ගැන මතක් නොවෙන්න. ඇය දැනගත්ත කායිල් ඇගේ සොයුරිය හිම කුමරිය සමඟ බව. ඒත් ඇයට ඕනෑ වුණේ ගර්ඩාව මෙහි නවත්වා ගන්න ටික දවසකට. ඔයාගේ කොණ්ඩෙ සේරම අවුල් වෙලා. එන්න මම ඒ පීරන්න. ඔබ හරි කරුණාවන්තයි. කරදර වෙන්න එපා.
මොන කරදරයක්ද? මේ හරියම සෝ. ඒකමයි මගේ සීනු කියන්නේ. සීනු? මේ තියන්නේ මගේ සීනු. මම ආසාවෙන් හිටියේ ඔයාලගේ දරුවෙක්ට. මම වගේ? ඔව්. මම මේ කැලේ හිටිය කල් දැකි. මගේ මිතුරන් සේරම කොළපාටයි. මට සත්තු ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. ඒත් ඇත්ත දුවක් වගේ නෙවෙයිනේ. ඔයා කාවද හොයනවා කිව්වේ? සරත් කුමරිය ගඩාගේ මතකයේ මනසින් මකා හැරී සතුරුකමකට නිමී දරුවෙක් ලබා ගැනීමට තිබුණු ආසාවට ලස්සන මාලය දෙන්න බලන්න. ලස්සනද? හරි ලස්සනයි. එහෙනම් තියාගන්න. ස්තුතියි. ඔබට කවුරුද මේක දුන්නේ? මට ඒක මතක නැහැනේ. හරි පුදුමයි. ආ ඒ ගැන කරදර වෙන්න එපා. පස්සේ ඒ ගැන ඔබට මතක් වෙයි. අපි ඕවා ගැන හිතන්නේ නැතුව මේ විනෝදෙන් ප්‍රීතියෙන් කාලය ගත කරමු. අදරේ මේ උන්චිල්ලාව අපි අහසේ තරුවල ඉල්ලමු. ඔයා දන්නවද ඒගොල්ලන්ගේ නම්? ඔව් දන්නවා. ඒගොල්ලොත් මාව දන්නවා. ගඩාට සියල්ල අමතක වුණා. සෙල්ලම් මිසක් කිසිවක් කරන්න තිබුණේ නැහැ. කායිල් තනි වෙලා විනත්ම ලෝකික. නපුරු පිසාචය දැමු වීදුරු කැබලි ඇහි තදින් නැනිලා. දැන් ඔහුට ගර්ඩා ගැන කිසිම මතකයක් නැහැ. ඔහුගේ ඇඟ මිදීගෙන ඉන බවවත් ඔහුට දැනුන්නේ නැහැ. ඔය හදපු එක හරි ලස්සනයි කයිල්. ඔබට නිර්මාණයට හොඳ හැකියාවක් තියෙනවා. ඕ මේක හදන්න හරි ලේසි. පීනෝද මේ වටේ තියෙන බිත්තිය. ඒකට වහලු සුලන ශක්තිය තියෙන්න ඕනේ. ඔබ ඉක්මනින් ඉගෙන ගන්න. දැන් මොනවද මම ඔබට කියා දෙන්න ඕනේ? මට දැනගන්න ඕනේ ඔබ ගැන සියලු දේ. අහන්න. මුලින්ම ඔබ කොහෙ සිටද එන්නේ? මා එන්නේ සුළඟින් සීතෙන් වතුරෙන්. ඇයි ඔබලෝ මුදවන්නේ? එයයි මගේ කාර්ය. මගේ වැඩේ සීත ඍතුවේ බලය හසුරුවන එකයි. මගේ කාර්ය? එය සොයා ගැනීම ඔබටයි අයිති. මට ඕනේ සම්පූර්ණ වෙන්න ඔයා වගේ. බලවත් වෙන්න තෙදවත් වෙන්න මහා ශීත සුළං අසුරවන්න මට ඕනේ. ඉවසන්න කයිල්. ඒක භයානක දෙයක්. ඔබට අයිති නැති දේ කරන්න යෑම. ඔබ තාම පොඩි දරුවෙක්. ඉගෙන ගන්න හුඟක් දේ තියෙනවා. මතක තියාගන්න ඔබට කවදාවත් මං වගේ වෙන්න බෑ. මේ මම සදාකාලිකයි. ඔබ අනිත්‍යයි. හොඳයි. දැන් වෙලාව හරි උතුරේ සීත කඳු පිරික්සීමට. ඔබ කැමතිද බලන්න මං හිම සුලං හසුරුවන හැටි කයිල්? මට එයින් වැඩක් නැහැ. මට කරන්න බලේ නැත්තම්. ඔබ බලා හිටියොත් ඔබට ආකර්ෂණ ශක්තිය ගැන ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊට පසුදා ගඩා සරත් කුමරියගේ වත්තේ ගෙඩි කැඩුවා. ඈ හැම මලක්ම දැන් හඳුනනවා. ඒත් කොච්චර මල් තිබුණත් එක මලක් නැති බව ඈට දැනුණා. ඒත් ඒ කොයි මලදැයි ඈට මතක නැහැ. මේ බලන්න මං කඩපෝ හොඳට ඉදිලා නේද? ඔව්. කොහොම මගේ තොප්පිය? ඔව්. මගේ අත දිග මදි. ඉන්න මං අරන් දෙන්න. ඔයා මාව කම්මැලි කරනවා. කුමරියට අමතක වුණා විශ්වසුමේ මහලා තිබුණු රෝස මල මායා බලෙන් අනිත් රෝස මල තුරන් කරන බැලු. රෝස! එපා එපා බලන්න එපා. ඔයා මාව රැවට්ටුවා. කොහොම මේ වත්ති තිබිච්ච රෝස මල මාව මායා බලෙන් මුලා කරන්නේද? මට කයිල් ගැන අමතක වෙන්න මාව මේ තියාගන්න මේ දෝනේ. ගඩා මොනවද කරන්නේ? කොහෙද යන්නේ? මම යනවා. මට ඔබේ ඔය චාටු හිනාවයි මේ හිරුවෙලේ ඇති වෙලා. ගඩා තරහ වෙන්න එපා. මම මේ කලේ ආදරේට. ආදරේට? මා මේ තියාගන්න? මම ඔයාගේ බලක් කියලා හිතුවද මම මනසේ කැටලේ මස් තියන. සමාවෙන්න. මිනිස්සු එක්ක ආශ්‍රය කරලා මට වැඩි පුරුද්දක් නැහැ.
හොඳයි. ඔයා මට ආදරේ නම් හොයා ගන්න උදව් වෙන්න මට කායිල්ව. කොහෙද යා? ඔහු උත්තර ද්‍රවයේ හිම කුමරිය සමග. ඔහු දැන් මෙතන ළඟයි. ඇයි හිම කුමරියට ඕනේ උට වද දෙන්න? මගේ සොහිරිය එහෙම කරන්නේ නැහැ. ළමයෙකුට වද දෙන්නේ නැහැ කවදාවත්. අර පිසාචයයි මේ සේරම කළේ. දැන් ඉක්මන් කර යන්න ඔබේ මිත්‍රා බේර ගන්න. වෙලාව ඉගිලෙනවා. ගඩ ඉන්න. මේක අමතක වුණා. ඕක නැති කරගන්න එපා. ඒ ඔබට වාසනාව ගෙන දෙයි. මම නැති කරගන්නේ. මට යන්න පරක්කු වෙනවා මං යනවා. සුබ ගමන්. ගෝඩින්ද ගන්න නේද මට හිංසා කරන්න එපා මම ඔබ දැක්කේ නැහැ මම ඔබ දැක්කා වසන් වෙලා හිටි මං හිතුව ගලක් කියලා ඔබත් රැවටුණා මගේ උපාය සාර්ථකයි අනුම රවට්ටන එක හොඳ නැහැ මං හොඳටම බය වුණා ගෑනු බය ගුල්ලෝ කියන්නේ ඔහෙල වගේ නිවට කෙල්ලෝ නිසා කැලේ මල් යහනාවක් නෙවෙයි තේරුණාද නපුරු සත්තු ඉන්න එහෙනම්ද බුරුකිය හඬ එවන්ට දුන්න මට වෘකිය ඕනේ නැහැ මට ඕනේ මගේ මිතුරා කයි එයා එක්කන් ගෙදර යන්න ආ මෝඩ කෙල්ලෙක්ක හොඳ ලස්සන සාලුව දැන් ඔක මෙහාට හරියට නේ තුමට සීතයි මටත් සීතලයි තමයි දැන් ඔක මෙහාට තේරුණාද මාලෙත් මට දෙනව මෙහාට බෑ බෑ මාලි නම් දෙන්න බෑ ඕනම දෙයක් දෙන්නම් මාලි නම් දෙන්න බෑ දෙන්නේ නැද්ද මාලි දෙන්නයි කිව්ව ඕක මෙහාට නැත්නම් ඔබට මරණය කරන දෙයක් කරන්න දෙන්නේ නැහැ මාලි මට මේක දුන්නේ මගේ හොඳම මිතුරා කායිල් මෙච්චර දුරක් කෙලේ ආවේ හෝ හොයාගෙනයි ඌ නැති වෙලා නැත්තම් කරදරයක වැටිලා මම දන්නේ නෑ මං කොහොමරි ඌ හොයා ගන්න ඕනේ හොඳයි එන අඬන්න එපා අඬල වැඩක් නෑ සීතල වැඩි වෙනවා විතරයි මට කමන්නේ දැන් මොනා වුණත් හරි ආ ආ මෙන්න මේක පොරව ගන්න එතකොට දෙන්නට මුණුසුම අපි යමු දැන් මගේ වාඩියට අර පැත්තේ තියෙන්නේ කැම ටිකක් එහෙම කන්න බැරියේ හැබැයි පුරුදු වෙන්න ඕන මගේ වාඩියේ තියෙන තැන කිසිවෙකුටත් නොකියනවා කියලා මම පුරුදු වෙනවා මම ඉන්න තැන දැනගත්තොත් තවය මෙහාට එන්නේ එතකොට මට දඩයම් කරන්න බැරි වෙනවා සතුත් නෑ විතරයිදි දඩයම් කරලාද ජීවත් වෙන්නේ කොහොමාරි ජීවත් වෙන්නත් එපාය මට පේන විදියට ඔය කයිල් කියන කෙනා ඔබට හරියට බද දෙනවා වගේ. ඔබ ගැන කිසිත් ඇකීමක් නැති කෙනෙකු හොයන්න මෙතරම් මහන්සි වෙන්නේ නෑ කයිල්. එහෙම නෑ. එයා මට ආදරේ. අනිත් එක යාළුවකින් ඇති වැඩේ මොකද්ද කරදරයකදී උදව්වක් නැත්තම්. ඒකත් ඇත්ත. මෙන්න මගේ වාඩිය.
වැඩි සැප පහසුකම් නැහැ. ඒකට හුරු වෙයි. මේස ලෑස්ති කරන්න. මම කෑම ගේන්නම්. Utara dene va? Prashnaya ke huwa utara denno na. Mama pinimuwek. Katha karana pinimuwek dakkamai oya. Loke hama sathama katha karanawa. Api ounta ahun kan dena purudu wenno na. Echcharai. Samahara wita pinimuwa danna athi kail gena thoruthuru. Ai balagena inne. Ahala balanna. Samawenna. Pinimuwa. Mam hoyanne lamayek wenama Kyle. Ohu athurudahan una hima kunaatuwaka. Mata yaluwe kewa lamayekwa hima kumare uttaradravayata genichcha bawa. E lamaya hari dakshe bawa pennala. Oy kiyanne Kyle gena tamai. Ohu harima dakshay. Mam kohomada uttaradravayata yanne? Uttaradravayata yanna? Oyata pissudu gayada? Issela hima wetiyata yanna ona. Eka hima kandu atharin hatama 50k aetha. Eka amathaka karanna gada eka karanna ba. Eka etharam amaru na. Mata hondata purudui. Owa karanna beri weda. Pinimuwa, obata puluwanda ma weta geniyanna? Me podak inna. Oka mage pinimuwa. Mamai haduwe. Samawenna. Mam weraddak kale. Oba mata pinimuwa denawada heta yanna? Hondai balamu. Pinimuwa, obata vishwasada para dannawa kiyala. Me palathe ipadilla para danne natha. Hondamai, ude paandarin me yanna. Bohom stuti. Enna kema kamu, heta dura gamanak yanna thiyenawane. Opet, mukadda? Bohom stuti. Sulu deyak. Eda rae Gerda Kyle gena sihina mewwa. Prashne visanduwada? Oh, mam visanduwa. Bohoma hondai. Dammen obata aluth prahelikawak. Nee mokadda? Nava prahelikawak obata visandimata. Obe hariyata visanduwat maligen pitaviya haki obata. Me inna kemathi. Mata yanna onne. Kain obata sadakaluka me inna bae oba ice kottiyak wei. Ehi mawa meheta ginave. Oba prahelika visanduwama. Uttare labei oy prashneta. Me kali midila me sellame therum mokadda? Theruma menna mekai kail meka vibhagayak. Hema vibhagayakma wage obata metek amathaka vela tiyen deyak dani. Anna eken obata danima labei. Ikman karala oka visindala obata welawa ne. Danaganni kohomada visinduwa kiyala? Oba dani. Suba udasanak.
සුබෝ දැසනක් මං ඊර කයිල්ව හීනෙන් දැක්කා ඌ ලස්සන කුමරියක් සමග ගිමුණි කිසි හිනාවක් නැහැ ඌ කිව්ව ඔහුට පිට වෙන්න ඕනේ නැහැ කියලා ඌ අසනීපෙන් වගේ නිකන් හීනමවාගෙන ඔහු නිල් පාටද ඌ ටිකක් නිල් පාටයි වගේ ආ එහෙමද ඈ තමයි එහෙමනම් හිම කුමරිය ඉක්මනට යන්න ඕන වෙලා නැහැ එන්න ගෙඩා මෙන්න මේක පොරව ගන්න. ඒ හරීම සීතලයි. ප්‍රවේශමින් යන්න. සුබ ගමන්. අයියෙන් අල්ල ගන්න. මෙහෙ සුළඟ ඉතා තදයි. හිම කුමරිය දන්නේ නැති අපි එන බව. ඒක පුදුමයක් නෙවෙයි. මට බයයි වගේ. බය වෙන්න එපා ගඩා. ඒ ඔබට වද දෙන එකක් නැහැ ඔබේ හොඳ උණුසුම් හිත නිසා එහෙම වුණත් හොඳයි බය වෙන්න එපා මම ඉන්න වැඩේ එහෙදි මොනවා හරි වුණත් මට කියන්න මම දුවලා එන්නම් ස්තුතියි පිනිමුවා ඒත් මම කැමතියි මේ කටයුත්ත තනියම කරන්න ඔබේ කැමැත්ත ඔබේ කැමැත්ත අන්න ආද හිම කුමරියගේ බාලිකාව දැන් ඉක්මනින් ඔබේ මිතුරා මුණ ගැහේ මගේ නම ගඩ මම ආවේ හිම කුමරිය බලන්න මොකට අතුල් වෙන වචනේ මම නම් දන්නේ නෑ අතුල් වෙන වචනේ එහෙනම් මෙහෙන් දෙපා පොඩි කෙල්ලේ අපිට වදන් දී පිටරයි මම පොඩි කෙල්ලෙක් නෙමෙයි මට ඕනේ මම ආව බලන්න මෙතන මොර කරන අය අපිට හිම කුමරිය බලන්න දෙන්න බෑ අතුල් වෙන වචන නෑ මොකට වචනේ හොඳයි මට පුංචි ඉඟියක් දෙනවද අපිට එක කොලන්න බෑ ඒක නීති විරෝධී මං කාටවත් කියන්නේ මං පොරොන්දු වෙනවා හොඳයි අපි දෙන්නන් ඉගියන් ඒ ලේසි වෙන්නේ නෑ ඒක ඕ ඇතුළු වෙන වචනේ කියන්න බැරි වුණොත් උඹ හිම වලසුන්ට කණ්ඩ දෙනවා තේරුණාද හරි තේරුණා හොඳයි ඕස මල වගේ ඕ දිලිසන කොංගලින් සදුණු උස්නේ වැඩි වෙනකොට අතුරු දහන් වෙනවා කොම්මලින් සැතුන මොකද ඒක වෙනකොට මොකද බෑ නේද නෑ මට පුළුවන් එක්පන් කරනවා අපිට බලයින්ද බෑ හරි මන් දන්නවා හිම පතුරු තුල් වෙන වචනේ හිම පතුරු ඕ යනවා යනවා ස්තුති ඕ යනවා ගඩා මුරකරුවන්ගෙන් බේරි ඇතුල් වෙනකොට කායිල් හිම කුමාරි දුන්න පහලිකාව විසඳන්න හදනවා කාලය අවසන් වී යනවා කායිල් එන්න එන්නම සීතලෙන් කැටි ගැහෙනවා ඔබේ ප්‍රහලිකාව විසඳුවාද කායිල් මේ වචනවල කිසිම තේරුමක් නැහැ මේවා හොලවන්නවත් බෑ සීතලට කැටි ගැහිලා ඔබට උදව් කරන්න බෑ කොහෙද ඔබ යන්නේ මම උණුසුම් පළාත් වලට යන වගිනි කඳු මුදුන් සීත කරන්න ආපහු ඉක්මනට එනවා කයිල් මං ආවා කයිල් මේ මම ගෑඩ මොනවද ඔබ මෙහෙ කරන්නේ මම ඇතුල් වෙන වචනේ කිව්වා ඔයාට මතක නැද්ද ගෑඩව ඔයාගේ හොඳ මේ යාළුවව මතක නැද්ද මෝඩ වෙන්න එපා මට යාළුව නෑ යනවා යන්න මට වැඩ තියෙනවා කරන්න කයිල් ඔයාට මොකද උනේ ඔයාගේ ඇඟට අයිස් කැටයක් මොනවද යා ඔබට කලේ කයිල් අපි යමු කයිල් අපි යමු අතාරිනා මට වැඩ තියෙනවා කරන්න යනවා යන්න මෙතනින් කයිල් ඔයාට මෙහෙ ඉන්න බෑ කයිල් අතාරිනා මං කැලේ කිප්ප නේද අතාරිනා මං අපි දිහා බලන්න යනවා යන්න මුතුගේ ඇසින් උණු කඳුළු වැටි ඔහුගේ සීත හදවත මෙලෙක් වුණා
Kail utandan de patang gatta. Oh kotoran mendu ada kiwot. Oh ge ahi ani tibu widul kebel kanduluk sama ga iwat tuna. Gerda. Antan nipa gerda. Maghi tada wedana yo andan okote. Oya. Den na purune. Memu katte. Maghi hata gi ekak winnethi. Kai. Me anne. Api me inne gedare munga aket. Oya inne Hima Kumari ek. Munuwa. Dembata matakai. Mam mechchara kal ice ketayak wage midila hitiye. Oyata hariyata duk hitinna thi neida? Manta samawa wenna gerda. Mam oyata samawa denawa. Man dann oya mata karada karanna athi bawa. Eth kail api metenin eliyata yana kramayak hoyanna one. Podakin. Podakin. Kail sellamata vela naha api metenin yanna one. Gerda. Mama dannu Hima Kumari hadanne apita udaw karanna. Eka yaya kiyuwe prelikawa visudut mata yanna dennam kiyala. Balanna. Dan me kiyali leesiyen eha meha wenawa. Mama udaw karanna. Me hari sitai. Kaila enawa. Meke kisima theerumak naha. Me wacana peliyata gattama kisima theerumak naha. Samar itu kawiyak wennethi. Matak dahach kiyala dunna. Me seetha unusum. Me duru hitawat. Aadare ekkarana mituru hadawat. Hima Kumari. Kail mata bayai. Eh apita monawa karayida. Ai oba vewulanna gada. Eh obata bayai Hima Kumari. Bibi minta kisima karna naha Kail. Oba prehelikawa visanduwa. Obata puluwan dan maligen pita wenna. Api denawa. Oh api beruna. Mata yanna puluwan kiyuwa ne. Etukota gerda. Eya nathuwa mata yanna ba. Dan obata penawa athi gada udaw kala. E napuru pisachage shapen oba mudanna oba dedena ekai wen kala noheki. Oba wen mituriyak labima Kail ge vasanawak enna gada piyam. Subagaman gada. Kail ge vasanawak oba weni honda mituriyak labima. Obat bohong mas Duti, apa gilainna? Obat atsu bagaman Kail, obat padang ikan agat tab bohong mohon di. Obat pinghi Makumari. Hima Kumari agi maligin pitauna, deng awat wada, hingga karunu on denagatta. Pini mua poron duna bidiheta ego leliete na turu balagen hitia. Kail tadang terenua Hima Kumari eava marani langata magina bawa ar napuru pisacha ki saapen beragan. Ota igenua awangka mituran samaga narake natikara honda jayagan na hati. Kailu igerdai nevata gidereta paminia. Segiat eh ayah hadutin tamu punci lamai, nevatat sarat kali, lassana unusum hirweni. Hima Kumari, tadasita sulangak yawa,
නපුරු පිසාචයයි ඔහුගේ රසායනාගාරයයි විශ්වයේ කෙළවරටම යවුවා. තාවකාලිකව පිසාචයාගේ නපුරින් ලොව මිදුණා. ඒත් පරිසම් වෙන්න හිම කුමරියටවත් පිසාචයාව නවත්වන්න බෑ. තමන්ගේ මිතුරන් හදවතට ලං කරගන්න. එය නොකළොත් කවුරුවත් බේරෙන්නේ නෑ පිසාචයාගේ නපුරින්.